අදත් ඔයගොල්ලන් ඉතින් JJ YouTube channel එකේ අලුතම වීඩියෝ එකක් එක තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් ගොඩක් අය මට messages දාලා තිබ්බා මේ දවස්ට එකේ ඒගොල්ලන්ට term test ළඟයි කියලා. ඒ වගේම තමයි ගොඩක් අය අහලා තිබ්බා අපි කොහොමද term test එකට හොඳට ලෑස්ති වෙන්නේ? අපි මෙච්චර කල් පාඩම් කරපු දේවල් හොඳට exercise කරලා අපි කොහොමද term test එක හොඳට මුණ දෙන්නේ? මේ වගේ tips ටිකක් කියලා දෙන්න කියලා. ඉතින් මම අද හිතුවා කොහොමද අපි term test එක හොඳට ලෑස්ති වෙන්නේ? අපි මෙච්චර කල් පාඩම් කරපු ඒවා කොහොමද අපි revision කරන්නේ? මේ වගේ දේවල් ගැන පොඩි ටිප්ස් ටිකක් ඔයගලන්ට දෙන්න. එහෙනම් ඉතින් අපි බලමු මොනවද මේ ටිප්ස් කියලා. ගොඩක් වෙලාවට අපේ මේ ටර්ම් ටෙස්ට් එකට යන පේපර්ස් හදන්නේ ඉස්කෝලේම ඉන්න ටීචර්ස්ලා. ඉතින් ගොඩක් වෙලාවට මේ ටීචර්ස්ලා කරන දේ තමයි කලින් අවුරුදුවල පාස් පේපර්ස් ඒගොල්ලන් හදපු පාස් පේපර්ස් අරගෙන ඒක ටිකක් විතර චුට්ටක් විතර මාරු කරලා ඔයගලන්ට අපෝ ටර්ම් ටෙස්ට් එකට ඒ ප්‍රශ්නෙම දෙන්න පුළුවන්. ඉතින් මේකට ඔයගලන් කරන්න ඕන පළවෙනිම දේ තමයි ඉස්සෙල්ලාම ගොඩක් වෙලාවට ඔයගලන්ගේ ලැබ්රරි එකේ මේ වගේ පාස් පේපර්ස් ගන්න තියෙනවා. ඉතින් නැහැමත් නැත්තම් ඔයාගේ කලින් අවුරුදුවල හිටිය යාළුවෙක් අක්ක කෙනෙක්ගේ ඒකෙනෙකින් වාට පුළුවන් ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට අපි පාස් පේපර් එක ඉල්ල ගන්න. ඉතින් හැමතිස්සම ට්‍රයි කරන්න ඔයාගේ ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් එකක් නම් හැමතිස්සම ට්‍රයි කරන්න ඔයගොල්ලන්ගේ කලින් අවුරුදු වල ආපු පේපර්ස් ටික හොයාගෙන ඒ පේපර්ස් ටික හොඳට කරන්න පුරුදු වෙන්න. සමහරක් කාලවල ඔයාටත් සමහරට ඒ ප්‍රශ්න ආපහු ඔයාගේ ටෙස්ට් එකටත් එන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒකට යන ළඟින් යන ප්‍රශ්න කරේ ඔයාට එන්න පුළුවන්. ඉතින් හැමතිස්සම ට්‍රයි කරන්න ඒ ප්‍රශ්න අරගෙන හොඳට පාස් පේපර්ස් කරන්න පුරුදු වෙන්න. ඊළඟ දේ තමයි ඔයා පාස් පේපර් එක හොයාගත්තට විතරක් මදි. ඔයා මෙච්චර කල් පාඩම් කරපු දේවල් ඔයාට හොඳට මතක තියෙන්නත් ඕනේ. ඉතින් හැමතිස්සම ට්‍රයි කරන්න ඔයා පාස් පේපර් එක හොයාගත්තට පස්සේ විනාඩි 20ක් විතර අරගෙන ඔයා මෙච්චර කල් මේ මොකක් හරි කරන සබ්ජෙක්ට් එකේ මෙච්චර කල් ඔයා ඉගෙන ගත්තේ මොනවද, මොන හරි ඔයාට තව මිස් වෙච්ච ඒරියාස් තියෙනවා නම් ඒ ටිකත් ස්ටඩි කරලා හොඳට ඔයාගේ නෝට්ස් රිවර්ස් කරන්න. මේක විනාඩි 20ක් විතර කරලා පාස් පේපර්ස් කරන්න යන එක තමයි කරන්න තියෙන හොඳම දේ. ඊට පස්සේ මෙහෙම පාස් පේපර් එකක් හොයාගත්තට පස්සේ අපේ නෝට්ස් උත් රිවයිස් කළාට පස්සේ ඔය ඉස්සලම කරන්න ඕන දේ තමයි ටයිම් එකක් තියාගෙන ඔයාගේ මේ ඔයා තෝරගත්ත ප්‍රශ්න ටික කරන්න පුරුදු වෙන්න. සමහරක් වෙලාවට ඔයාට මිඩ් ටර්ම් ටෙස්ට් තියෙනවා, එහෙමත් නැත්නම් ෆයිනල් ටර්ම් ටෙස්ට් තියෙනවා. මේ වගේ දේවල්වලදී සමහරක් පාස් පේපර්ස් තියෙන වල ප්‍රශ්න ඔයාට දැනටමත් ඔයාගේ සිලබස් එකේ කරලා නැතුව ඇති. ඉතින් හැමතිස්සම ඔයා කරන්න ඕන දේ තමයි පාස් පේපර් එක අතට ගත්තට පස්සේ ඔයාට අදාළ ප්‍රශ්න මොනවද කියලා ඔයා මාක් කරගෙන ටයිම් එකක් තියාගෙන ඒ පාස් පේපර්ස් ප්‍රශ්න කරන්න පුළුවන් වෙන්න. ඊට පස්සේ පාස් පේපර් එක අපි කරලා ඉවරනට පස්සේ අපි දන්නේ කොච්චරක් අපේ ප්‍රශ්න වලට ලියපු උත්තර හරි ගිහිල්ලාද කොච්චරක් වැරදිලාද කියලා. ඉතින් මේ වගේ වෙලාවට අපි කරන්න ඕනේ ඔයාට පුළුවන් නම් මාකේ ඔයාගේ පාස් පේපර් එකට අදාළ මාකේ ස්කීම් එක හොයාගෙන ඔයාගේ ප්‍රශ්න ඔයාම කරෙක්ට් කරගන්න බලන්න. සමහරක් වෙලාවට ඔයාට සමහරක් වෙලාවට මාකේ ස්කීම්ස් ඔයාට හම්බෙන්නෙත් නැතුව ඇති. ඉතින් මේ වෙලාවට ඔයාට පුළුවන් ඔයාගේ නෝට්බුක් එකට ගිහිල්ලා ඒ ප්‍රශ්න වලට අදාළ මොන හරි ඒඩියාස් තියෙනවා නම් ඒවා බලලා ඔයාගේ ප්‍රශ්නේ හරි වැරදිද කියලා බලා ගන්න. මේ වගේ දේවල් කරලා ඔයාම ඔයාගේ පේපර් එක මාක් කරගන්න බලන්න. ඊළඟ දේ තමයි ඔයා ඔයාගේ පේපර් එක මාක් කළ ඉවරුණාට පස්සේ සමහරක් ඒඩියාස් තේන්න පුළුවන්. ඔයා ඇත්තටම ඒකට එන ආන්සර්ස් මොනවද කියලා දන්නේ නැති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා මාක් කළ තියෙන විදිහ වැරදි වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවදී ඔයාට පුළුවන් ඔයාගේ ක්ලාස් එකේ ටීචර් ගාවට ගිහිල්ලා ඔයාගේ ආන්සර්ස් ටික පෙන්නලා මේක ඔයා මාක් කළ තියෙනව හරිද කියලා බලා ගන්න. එහෙමත් නැත්නම් ඔයා ලියලා තියෙන දැන්නම ලියලා තියෙන ආන්සර්ස් වල තව මොන හරි ඇඩ් වෙන්න තියෙනවා නැත්නම් ඒ ආන්සර්ස් තව මොන හරි ලියන්න ඕන තියෙන ඒඩියාස් ඉම්ප්‍රූව් වෙන තියෙනවා නම් ඒවත් ඔයාට ඔයාගේ ටීචර්ට පෙන්නලා ෆීඩ්බැක් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් කළා ටර්ම් ටෙස්ට් එකට කලින් හොඳ රිවිෂන් එකක් ඔයා මේ ගත්තොත් ඔයාට අනිවාර්යයෙන් ටර්ම් ටෙස්ට් එක ගොඩක් අමාරු වෙන්නේ නැතුව එන්න පාස් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙහෙම පාස් පේපර්ස් කළා ඔයාගේ ටීචර්ට ගිහිල්ලා පෙන්නොත් ඇත්තටම ඔයාගේ ටීචර්ටත් සමහරක් වෙලාවට ඔයාගෙන ගොඩක් හොඳ පැහැදීමක් ඇති වෙනවා. මොකද ඔයා මෙච්චර මහන්සි වෙනවා, මෙච්චර ඔයා ඉගෙන ගන්න උනන්දු වෙනවා කියලා. ඉතින් ඒ වගේ වෙලාවදී සමහරක් වෙලාවට ඔයාගේ ආන්සර් එකේ පොඩි මිස්ටේක් එකක් කියලා
ගොඩක් දේශස්ලා ඉන්නවා ඔයාට කොහොමරම ලකුණු දෙන්න ට්‍රයි කරන අය. ඉතින් මේ වගේ දේවල් කළා පුළුවන් තරම් ඔයාගේ මාක්ස් වැඩි කරගන්න ට්‍රයි කරන්න. ඉතින් මේ වගේ මම චුටි ටිප්ස් ටිකක් තමයි ඔයගලට අද ගෙනාවේ. සමහරක් කාලවලට මේ පොඩි දෙයින් ඔයාගේ ටර්ම් ටෙස්ට් එකට ගොඩක් ලකුණු ස්කෝර් කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම කිව්වොත් අපි ගොඩක් කාලවලට කරන්න ඕනේ පාඩම් කරලා ඉවරනාට පස්සේ පුළුවන් තරම් පාස් පේපර්ස් කරන එක තමයි. ඒ වගේ පාස් පේපර්ස් කළා ඒවට හොඳට පුරුදු වුණොත් තමයි අපිට ඊළඟට එන ඕනෑම ප්‍රශ්නයකට හොඳට උත්තර ලියන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔය හිතනනම් මේ අද වීඩියෝ එක ඔයාලට ගොඩක් උදව් වුණා කියලා ඔයාගේ යාළුවෙක්ටත් උදව් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මම මේ වගේ ස්ටඩි ටිප්ස් වීඩියෝස් ගොඩක් මගේ චේජේ YouTube channel එකේ කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මගේ channel එකට එන්න subscribe කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝස් බලන්න. ඒ වගේම තමයි ගොඩක් කලකට මම මගේ Instagram එකේ ස්ටඩි ටිප්ස් Q&A කරනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒවට join වෙන්න. ඔයාලට කරන්න තියෙන්නේ Instagram එකට කියලා චේජේ LK කියලා search එකක් දාලා මාව follow කරන්න. ගොඩක් කලකට ඔයගලන් අහන ප්‍රශ්න වලට මම හැමතිස්සම වෙන වෙනම YouTube videos කරලා උත්තර දෙන්න බැරි නිසා මම මගේ Instagram stories වලට වලින් ඒවට උත්තර දෙනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් Instagram එකට ගිහිල්ලා මගේ account එකට ගිහිල්ලා ඒකට message එකක් දාන්න. ඒ වගේම තමයි මේ වගේ videos ගොඩක් මම ඉස්සරහට අරගෙන යනවා. ඔයගලන්ට පුළුවන් මගේ YouTube channel එකට ගිහිල්ලා subscribe කරන්න. එහෙනම්